අයිබුවන් සුබ දවසක් යාළුවනේ. එතවතුනි අපි මේ අද උදේ පාන්දරම ගමන් කරන්නේ අනුරාධපුරයේ පැත්තට. අනුරාධපුරයට යන්නට පාරවල් කීපයක් තිබුණත් අපි යන්නේ පාදෙනිය පාරේ. පාදෙනිය පාර ගිහිල්ලා තඹුත්තේග මහන්දීන් පොරලෝසු කණුව ළඟින් දකුණට හැරිලා මැඩියාවට යන පාරෙන් අපිට මේ වෙද මහතා හොයාගෙන යන්නට හැකියාව ලැබෙනවා. ඒ වෙද මහතා පිළිබඳව මම ඔබට කරුණු කීපයක් සඳහන් කරන්නම්. දරුවන් නැතුව අනේක විධ දුක් දෝමනස්යන් වලට පත්වී සිටින අපේ රටේ කාන්තාවන්ට කිසියම් සහනදායි පණිවිඩයක් තමයි මේ DM ටිකිරි බණ්ඩාර වෙද මහතා. මේ වෙද මහතා පරම්පරා හතරකට වැඩි කාලයක් වෙදකම් කළා. සෑහෙන අත්දැකීම් තියෙන වෙද මහතෙක්. නමුත් ඔහු පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක් නොවුණු නිසා අපි කල්පනා කළා ඔබටත් ප්‍රයෝජනවත් වන නිසා මේ තොරතුරු සොයාගෙන යන්නට. ඉතින් DM ටිකිරි බණ්ඩාර වෙද මහතා සොයාගෙන තමයි අපි එපාවලට යන පාරේ, තඹුත්තේගම පාරේ තමයි මේ යන්නේ මැඩියාවට. එපාවල තඹුත්තේගම පාරේ තමයි මැඩියාව තියෙන්නේ. ඉතින් අපි බලමු අද දවසේ ඔබට වටිනා කින් තොරතුරු බොහොමයක් අපේ විද මහතාගෙන් දැනගන්නට හැකියාව ලැබේවි. ඒ වගේම ඔබ අපේක්ෂාවන් දල්වාගෙන සිටින්න මෙතෙක් කල් ඔබේ ප්‍රාර්ථනාවන් ඉටු නොවුණා නම් ඒ ප්‍රාර්ථනාව නිසක වශයෙන්ම අපේ DM ටිකිරි බණ්ඩාර වෙද මහතා ඉෂ්ට සිද්ධ කරලා දෙයි. මේ ඔබ දකින්නේ එම නිවසයි. අපි වෙදදුරු හමුවන්නට යන්නේ ඔහුගේ මේ ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයේ තමයි මේ දකින්නේ. මගේ නම චානාගි මිජල්ලා ටිකිරි බණ්ඩා කාම්පොත් මිජල්ලා එපාවද වයස 94යි. පරම්පරා හතරක් සුවපත් කළ මේ අපූර්ව වෙද මහතා පිළිබඳව කතා කිරීමේදී අපි යම් බාධා කිරීමක් ඔබට කරනවා. ඔහුගේ හඬේ යම් කිසි විදිහක දුර්වලතාවයක්, පැහැදිලි භාවයක් අපිට දක්නට නොලැබෙන නිසා ඔහු පිළිබඳව මම කරුණු කීපයක් ඔබට ගෙනහැර දක්වනවා. වෙද මහතා ඇත්තටම වෙදකමටම අමතරව ඔහු හොඳ ගොවි මහතෙක්. එදා පාරම්පරිකව ගොවිකම වෙදකම කියන දේ සමගාමීව ඒ සමාජයේ දක්න ලැබුණා. ඉතින් අනුරාධපුර ප්‍රදේශයේ එපාවල කියන නගරයේ මැඩියාව කියන ග්‍රාමයේ ඉතාමත් සුප්‍රකට ලංකාවේ බොහෝ දෙනා දන්නා කියන වෙද මහතා DM ටිකිරි බණ්ඩාර වෙද මහතා. ඉතින් දරුවන් නැති අයට දරු සම්පත සොයා දෙන, දරු සම්පත සොයා ගන්නට කැපවන මෙවැනි ඉරිෂිවරුන් බඳු වෙද දුරන් පිළිබඳව අපි අද ඔබට කතා කරන්නේ. ගමන දුෂ්කර වුණත් ප්‍රතිඵලය පැහැදිලි, ප්‍රතිඵලය අනර්ගයි. ඒ නිසා තමයි අපි මේ ගමන අද අනුරාධපුර තඹුත්තේගම පාරේ මැඩියාවේ අපේ වෙද මහතා හමුවන්නට පැමිණියේ. ඒ පැමිණීමත් සමගම අපි දුටු විශේෂතාවයක් තමයි මේ මැඩියා ප්‍රදේශයේ පවතින පරිසර පද්ධතිය. ඉතා අලංකාර ගස්වැල් වලින් විචිත්‍රවත් වෙච්ච පරිසර පද්ධතියක් තමයි අපි දකින්නේ. මේ දකින්නේ මැඩියා පන්සල. මේ දකින්නේ ඔබ මැඩියාව සුවිසල් වූ වැව් බැම්ම දිගේ තමයි දැන් අපි ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. ඉතාමත් මිහිරියාවක් දෙන සුලන් රටාවක් මේ වැව් බැම්ම දිගේ අපිට යනකොට දැනෙනවා. කොළඹ සිට ආවට පස්සේ ඇත්තටම ඒ සිසිල් සුළඟ තාමත් සෞම්‍යයි. හදවතට සිසිලයි, ගතට සිසිලයි. ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබා ගන්නේ මෙම වැව උපයෝගී කරගෙනයි. තවත් කරුණු පැහැදිලි කරගන්නට අපිට අවශ්‍ය වන නිසා අපි DM ටිකිරි බණ්ඩාර වෙද මහතාගේ පුතුණුවන් සමග සාකච්ඡාවකට පිවිසියා. අපි ඔහුගෙන් මේ පිළිබඳව තවත් විස්තර දැනගමු. පාරම්පරික කරගෙන මේ වෛද්‍ය ප්‍රතිකාර කරන මගේ පියාණන් සමග මමත් මගේ ඉදිරියල වතර කීපයක් පිටම කරගෙන යනවා. පළමු ප්‍රතිකාර සඳහා පැමිණෙන අමුතම යුවා සමග අප සුහදව කතා බස් කර ඔවුන්ගේ අඩුපාඩු දෝෂ මතකරු බාරයට හේතුව අපි සොයා ගන්නවා. පිළිමය නම්
මදතරු බවට හේතු වන්නේ ධාතු ශක්තිය අඩු වීම, චලනයේ පිහිනීම අවශ්‍ය ප්‍රමාණය නොතිබීම, ගැහැණු අයට නම් මාතෘභිය අක්‍රමවත් වීම, හෝමෝන දුර්වලතා, ලිම්බකෝස ආශ්‍රිත ගැටි, ගර්භාෂ ගැටි, නාලා විහිරීම, ලිම්බ නොමේරීම, ගබ්සා වීම වැනි රෝග. මේවාට අවශ්‍ය ප්‍රතිකාර කර දරුවෝ ලැබීමට අවශ්‍ය පදනම පසුගියම අපසකස් කරනවා. ඒවා වෛද්‍ය වාර්තානුව සනාථ කරගන්නත් පුළුවන්. විශේෂයෙන් බටහිර වෛද්‍යවරුන් IUI IVF වෛද්‍ය ප්‍රතිකාරවල පෙර පාවල විද මහත්තයාගෙන් බේත් ගන්න කියා යොමු කරන්නේ ඒවා සාර්ථක වෙන නිසාත්, නියුන් දරුවන් ලැබීමේ වැඩි ඉඩකඩක් තිබෙන නිසාත් බව අපට හිතෙනවා.